සුරක්ෂාව මුලින්ම මේක කියනවා evolution of management thought කියන හරි අපේ පාඩම තමයි evolution of management thought කියන එක ඒ කියන්නේ මේක සිංහලෙන් අපි කිව්වොත් එහෙම කලමනාකරණයේ විකාශනය කියන එක මේ කලමනාකරණය කියන සංකල්පය අද කියන්නේ මේ ගොඩාක් පරණ කාලේ ඉඳන්ම පැතියෙන ඉතින් මේ කලමනාකරණයේ විකාශනය ගැන කතා කරද්දී අපිට ඒ කාලේ ඉඳන්ම උපකාරී වෙච්ච එකක් තමයි මේ කලමනාකරණ න්‍යායන් කියන්නේ. එහෙම නැත්නම් මැනේජ්මන්ට් තියරි කියලා අපි හඳුන්වනවා. මේ මැනේජ්මන්ට් තියරි කියන්නේ මොකක්ද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. A management theory is a systematic statement based on observations of how management process occurs with given stated underlying principles. මේ මෙතන තියෙන ඉංග්‍රීසි වචන ටිකෙන් කියන්නේ කොහොමද කලමනාකරණ ක්‍රියාවලිය ඒ එක්ක කලමනාකරණ න්‍යායට අදාළ මූලධර්ම යටතේ පැහැදිලි කරන්න කියන එකයි. ඒ කියන්නේ මේ කලමනාකරණ න්‍යාය අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ එක එක මූලධර්ම යටතේ. ඒ එක් එක් මූලධර්ම අපි ඉගෙන ගන්නවා එක එක මේ කලමනාකරණ න්‍යායන් කීපයක් යටතේ. එතකොට මේ මැනේජ්මන්ට් තියරි එක ගැන කතා කරද්දී එහෙම නැත්නම් කලමනාකරණ න්‍යාය ගැන කතා කරද්දී කලමනාකරණ න්‍යායන් ගැන කතා කරද්දී මේ කලමනාකරණ න්‍යායන් වල වාසි තියෙනවා. ඇයි අපි කලමනාකරණ න්‍යායන් ගැන දැනගෙන ඉන්න ඕනේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ කලමනාකරණ න්‍යායන් ගත්තොත් එහෙම ඒක අපිට වැදගත් වෙනවා to achieve organizational objective. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ එහෙම නැත්නම් සංවිධානයේ අරමුණු ළඟා කරගන්න මේ මැනේජ්මන්ට් තියරි කියන එක උපකාරී වෙනවා. ඒ වගේම They also enable the people engaged in the field to communicate effectively about the issues and other aspects in the field of management. ඒ කියන්නේ මේ කලමනාකරණ න්‍යාය කියන එක කලමනාකරණ ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳව හා කලමනාකරණ ක්ෂේත්‍රයේ අනිකුත් අංශ පිළිබඳව කාර්යක්ෂම සංනිවේදනය කිරීමට වැදගත් වේ. අපි කලමනාකරණ න්‍යායක් ගැන අධ්‍යයනය කරොත් ඒ තුලින් කලමනාකරණ ක්ෂේත්‍රයේ තියෙන අංශ ගැන ඒවල තියෙන ගැටලු ගැන අපිට හොඳින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ මැනේජ්මන්ට් තියරි එක අපේ ඉගෙනීමේ ක්‍රියාවලිය ක්‍රමවත් බවත් ක්‍රමවත්ව දියුණු කරගන්නත් උපකාරී වෙනවා. ඒ කියන්නේ enhance the process of learning. එතකොට මේ කලමනාකරණ න්‍යායේ වටා the uses of management theory. එතකොට කලමනාකරණ න්‍යායේ uses තුනක් තියෙනවා. එක තමයි to achieve organizational objectives. අනික එක තමයි to communicate effectively about the issues and other aspects in the fields of management. ඒ වගේම තුන්වෙනි එක තමයි enhance the process of learning. එතකොට ඔය තුන තමයි අපිට මේ management theory එකේ uses හැටියට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ slide එක දාන්න විහාරි. Why history? ඊළඟට මේ කලමනාකරණ න්‍යායන් ගැන අපි ඉගෙන ගනිද්දී ඇයි අපි පරණ කලමනාකරණ න්‍යායන් ගැනත් අවබෝධය කරගන්න ඕනේ? පරණ කාලේ ඉඳන්ම කලමනාකරණේ පැවතගෙන එනවා. ඇයි අපි අතීතයේ කලමනාකරණය ගැන දැනගන්න ඕනේ කියන එකත් අපි දැනගන්න අපි අපිට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. අතීතයේ සිටම කලමනාකරණය පැවතගෙන එනවා. අතීතයේ කලමනාකරණයේ වැරදුණු ස්ථාන වර්තමානයේ නිවැරදි කර ගැනීමට අතීතයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අතීතයේ සිට පැවතගෙන යන කලමනාකරණ මූලධර්ම කලමනාකරණ න්‍යායන් ගැන අපි අවබෝධ කරගෙන ඒවා වර්තමානයේ නිවැරදි කරගත යුතුයි. කලමනාකරණය පිළිබඳව පොදු අවබෝධයක් ලබා ගැනීමට ඒ වගේම හොඳ අවබෝධයක් ලබා ගැනීමට කලමනාකරණ ප්‍රවේශයන් උපකාරී වෙනවා. අපි අතීතය ගැන හොඳට අවබෝධ කරගත්තොත් අපේ වර්තමාන කලමනාකරණ න්‍යායන් සාර්ථක කරගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඉතින් අපි බැලුවොත් එහෙම අතීතයේ කලමනාකරණය කොහොමද ආවේ කියලා අතීතයේ ජීවත් වෙච්ච එක එක මිනිස්සුන් එක එක ජාතීන්ට අයත් මිනිස්සුන් කලමනාකරණය ඒගොල්ලන්ටම සුවිශේෂී වෙච්ච ආකාරවලට පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම සුමේරියන්ස්, ඊජිප්තියන්ස්, බැබිලෝනියන්ස්, ග්‍රීක්, රෝමන්ස්, චයිනීස් ඒ වගේ ගොඩක් එක එක ජාතීන් එක එක විදිහට මේ කලමනාකරණය කියන සංකල්පය පාවිච්චිට අරගෙන තියෙනවා. ඒවට උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් සුමේරියානු ජාතිකයන් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා use written rules and regulation for governance. ඒ කියන්නේ
ඒ කාලේ හිටපු සුමේරියන් ජාතිකයන් පාවිච්චි කළ තියෙනවා ලිඛිත වශයෙන් ලියපු ලිඛිතව ලියපු නීති රීති මාලාවක් ඒගොල්ලොන්ගේ නීතිමය කටයුතු පාලනය කරන්න. ඒ වගේම ඊජිප්තු ජාතිකයන් අපි දන්නවා ඊජිප්තු ජාතිකයන් තමයි පිරමීඩ හැදුවේ. ඒගොල්ලෝ පිරමීඩ හදන කළමනාකරණය කියන සංකල්පය යොදාගත්තා. ඒකට අතීතයේදී කළමනාකරණය භාවිත වෙච්ච තව උදාහරණයකට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බැබිලෝනියස් ඒගොල්ලෝ ගත්තොත් එහෙම ඒගොල්ලෝ පාවිච්චි කළා තියෙනවා පුළුල් වූ නීති මාලාවක් ඒගොල්ලොන්ගේ පාලනය සඳහා. ග්‍රීකවරු ගැන කතා කරොත් එහෙම අපි ග්‍රීකවරු ඒගොල්ලොන්ගේ පාලන ක්‍රමයේ සඳහා ඒ කියන්නේ ග්‍රීකවරුන්ගේ පාලන ක්‍රමයේ සඳහා ග්‍රීකවරුන්ගේ එක එක නගර තියෙනවා. ඒ ඒ නගරවලට විවිධ වූ පාලන ක්‍රම ඒගොල්ලෝ අනුගමනය කළා තියෙනවා. රෝමවරු ගැනත් කතා කරොත් එහෙම රෝමවරු used organized structure for communication and control ඒගොල්ලෝ සංවිධාන ව්‍යුහයක් පාවිච්චි කළා තියෙනවා sannivedanaya saha palanaya sandaha. මෙන්න මේ වගේ උදාහරණ තමයි අතීතයේදී කළමනාකරණය ක්‍රමය පාවිච්චි වුණා කියන එක අපිට පෙන්වන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි පිරමීඩ. පිරමීඩ වල ඒ සංකල්පය අදටත් කොහොමද කියන එක හොයාගන්න බැරි තරම් ඒගොල්ලෝගේ කළමනාකරණය දියුණුව තිබිලා තියෙනවා. ඒකට අතීතයේ ඉඳන් කළමනාකරණය පැවතෙනවා කියන විදිහට සාක්ෂි තමයි මේ එක එක ජාතිකයන් පාවිච්චි කරලා තියෙන අනුගමනය කරලා තියෙන ක්‍රියාමාර්ග. ඊළඟ ස්ලයිඩ් එක දාන්න විහාරය. තව පොඩි දෙයක් කතා කරොත් එහෙම අපේ අතීතයේ මේ මැනේජ්මන්ට් කියන නැත්නම් කළමනාකරණය කියන සංකල්පයට දායක වෙච්ච අතීතයේ මිනිසුන් ඉන්නවා. අතීතයේ මිනිසුන් ඒ වගේම සංකල්ප තියෙනවා. ඒකේ එක සංකල්පයක් තමයි මම කිව්වේ පිරමීඩ්ස් ඔෆ් ඊජිප්ට් කියලා. ඒ කියන්නේ ඊජිප්තුවේ පිරමීඩ. ඒ වගේම තව පුද්ගලෙක් ඉන්නවා ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට්. ඒ වගේම සොක්‍රටිස් ප්ලේටෝ වගේ අය ඒන්ෂන්ට් කන්ට්‍රිබියුටර්ස් ලා කියලා අපිට හඳුනන්න පුළුවන් අපේ මැනේජ්මන්ට් මැනේජ්මන්ට් එහෙම නැත්නම් කළමනාකරණ ක්‍රියාවලියට. ඒ වගේම දැන් අපි කතා කරපු අතීතයේ කළමනාකරණයේදී අතීතයේ කළමනාකරණය ගැන කතා කරා. ඒ වගේම දැන් අපි නූතන කළමනාකරණය ගැන කතා කරොත් මේ නූතන කළමනාකරණයට පදනම් වෙච්ච මූලිකම සංකල්ප තුනක් තියෙනවා. Main forces that preceded the development of modern management thought. අපේ මේ දැන් තියෙන කළමනාකරණ සංකල්පවලට මූලික වෙච්ච ප්‍රධාන සාධක තුනක් තියෙනවා. ඒකෙන් එක සාධකයක් තමයි Protestant work ethic කියන්නේ. එහෙම නැත්නම් අපි මේක හඳුන්වනවා රෙපරමාදුවාදය කියලා. නැත්නම් ප්‍රොටෙස්තන්තවාදය කියලාත් අපි හඳුන්වනවා. නූතන කළමනාකරණයට දායක වෙච්ච එකක් තමයි ඒක. ඒ වගේම තව එකක් තියෙනවා Capitalism and the Division of Labor. මේක අපි හඳුන්වනවා ධනවාදය හා ශ්‍රම විභජනය කියලා. නූතන කළමනාකරණයට දායක වෙච්ච තුන්වෙනි සංකල්පය තමයි the industrial revolution එහෙම නැත්නම් කාර්මික විප්ලවය. මේ කියන ප්‍රධාන සාධක තුන පදනම් කරගෙන තමයි අපේ නූතන කළමනාකරණය හැදිලා තියෙන්නේ. ඒ අතරිනුත් දැන් මේ ටික මම පොඩ්ඩක් විස්තර කරන්නම්. අපි ඒ අතරිනුත් පළවෙනියටම කතා කරනවා ඉන්ඩස්ට්‍රියල් රෙවලියුෂන් එක ගැන. ද ඉන්ඩස්ට්‍රියල් රෙවලියුෂන් කියන්නේ කාර්මික විප්ලවය ගැන. කාර්මික විප්ලවය අපේ නූතන කළමනාකරණයට ලොකු දායකත්වයක් සැපෙව්වා. මේ කාර්මික විප්ලවය 17 වෙනි සහ 18 වෙනි ශතවර්ෂවල තමයි උනේ. දැන් අපි ගත්තයින් පස්සේ මේ කළමනා මේ කාර්මික විප්ලවය පටන් ගත්තේ ප්‍රංශයෙන්. ඒ වගේම 17 18 කියන කාලවකවානුව තුල ප්‍රංශයෙන් තමයි මේක පටන් ගත්තේ. මේ කාර්මික විප්ලවය වෙන්න කලින් මිනිස්සු නිෂ්පාදනය යෙදුනේ ගෘහස්ථ කර්මාන්තව. ඒගොල්ලොන්ගේ ගෙවල් වල ඒගොල්ලොන්ගේ අතින් නිෂ්පාදනය කරේ. ඒත් මේ කාර්මික විප්ලවය කියන සංකල්පයත් එක්ක ගෘහස්ථ කර්මාන්තයේ ඉඳන් ඒගොල්ලෝ මාරු වෙනවා කර්මාන්තවලට. එහෙම නැත්නම් අපි හඳුන්වනවා කොටේජ් ප්‍රොඩක්ෂන් එකේ ඉඳන් ෆැක්ටරි ප්‍රොඩක්ෂන් එකට මේගොල්ලෝ මාරු වෙනවා. ඒ වගේම මිනිසුන් වෙනුවට යන්ත්‍ර පාවිච්චි කරනවා. අපි ඒක හඳුන්වනවා humans were replaced by machines කියලා. මිනිසුන් වෙනුවට යන්ත්‍ර පාවිච්චි කරනවා. ඒ වගේම අලුත් වර්ගයේ උපකරණ පාවිච්චි කරනවා මේ කාර්මික විප්ලවයත් සමග. New equipments were used for production. ඒ කියන්නේ නිෂ්පාදන කාර්යයට අලුත් උපකරණ පාවිච්චි කරනවා. ඒ කාලයේ යකඩ නිෂ්පාදනය බහුලව සිද්ධ වුණා. ඒ වගේම හිමාලය ආශ්‍රිත දේවලුත් බහුලව සිද්ධ වුණා. ඉතින් කාර්මික විප්ලවය ගැන පොඩි හැඳින්වීමක් කරොත් කාර්මික විප්ලවයේ වෙච්ච විශේෂ සිදුවීම් තමයි මේවා. හිමාලය පාවිච්චි කරගත්තා යකඩ නිෂ්පාදනය වැඩි. ඒ වගේම ගෘහස්ථ කර්මාන්තයෙන් මාරු වුණා අපේ
මේ කර්මාන්තවලට ගෘහස්තවල ඉඳන් කර්මාන්තයට මාරු වුණා මිනිස්සුන් වෙනුවට යන්ත්‍ර පාවිච්චි වුණා ඕවා තමයි ඉන්ඩස්ට්‍රියල් රෙවලියුෂන් එක එහෙම නැත්නම් කාර්මික විප්ලවයේ විශේෂ ලක්ෂණ හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් ඒ වගේම නූතන කළමනාකරණයට දායක වෙච්ච තුන්වෙනි දෙවෙනි සංකල්පය ගැන අපි කතා කරොත් ඒ දෙවෙනි සංකල්පය තමයි capitalism and the division of labor capitalism කියන්නේ ධනවාදය division of labor කියන්නේ ශ්‍රම විභජන මේක ගැන කතා කරොත් එහෙම මේ ධනවාදය කියන්නේ රටක වෙළඳාම සහ කර්මාන්තය රජය විසින් නොව ලාභය සඳහා පුද්ගල අයිතිකරුවන් පුද්ගලික අයිතිකරුවන් විසින් පාලනය කරනු ලබන ආර්ථික හා දේශපාලන ක්‍රමය ඒ කියන්නේ මේ capitalism එහෙම නැත්නම් ධනවාදය කියන්නේ ධනය පදනම් කරගත්ත ඒගොල්ලෝ හැමතිස්සෙම බැලුවා ධනය එකතු කරගන්න සල්ලි 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 ඒගොල්ලන්ට උනේ සල්ලි රටක වෙළඳාම සහ කර්මාන්තය රජය විසින් නොව ලාභය සඳහා පුද්ගලික අයිතිකරුවන් විසින් පාලනය කරනු ලබන ආර්ථික හා දේශපාලන ක්‍රමයක්. ඒකට රජයට නෙමෙයි මේ ධනවාදය තුල තැනක් තිබ්බේ පෞද්ගලික අයට. ඒගොල්ලෝ ලාභය ගැනමයි හිතුවේ. පුළුවන් තරම් ධනය එකතු කරගන්න තමයි කටයුතු කරේ. ඒක නිසා තමයි අපි ධනවාදය ධනවාදය කියලා හඳුන්වන්නේ. ඒ වගේම මේ ධනවාදය කියන සංකල්පය තිබ්බේ ඒ සමාජය තුල දුප්පත් අය ගොඩාක් දුප්පත් අය හිටියා, ගොඩාක් පොහොසත් අය හිටියා. ඒ පොහොසත් අයව අපි හඳුන්වන්නේ ලෑන්ඩ් ඕනර්ස්ලා කියලා. ඒ කියන්නේ ඉඩම් හිමියන් කියලා. දුප්පත් අය තමයි ඉඩම් හිමියන්ගේ ඉඩම් වල වැඩ කරපු සේවකයන්. එතකොට ඉඩම් හිමියන්ගේ අරමුණ වුණේ හැකියතාක් ධනය එකතු කරන්න. ඉතින් ඒ වල වැඩ කරපු ශ්‍රමය පාවිච්චි කරපු ශ්‍රමය දීපු අය තමයි සේවකයෝ හැටියට කටයුතු කරේ. එතකොට මේ කොටස් දෙක තමයි මේ ධනවාදී සංකල්පය තුල හිටිය පාර්ශ්වයන් දෙක වෙන්නේ. එතකොට මේ ධනවාදී කියන එකේ අරමුණ තමයි ධනය රැස් කර ගැනීම කියන එක. පුද්ගලික අංශය තමයි ධනය රැස් කරගන්නේ ඒගොල්ලොන්ගේ හැකියතාක් ධනය රැස් කරගන්න තමයි ඒගොල්ලෝ අරමුණ වුණේ ඒගොල්ලොන්ගේ අරමුණ. ඊළඟට division of labor එහෙම නැත්නම් ශ්‍රම විභජනය. ශ්‍රම විභජනය කියන්නේ විභජනය කරනවා කියන්නේ කඩනවා කියන එකනේ. එතකොට ශ්‍රමය කියන්නේ ශ්‍රමය අපි වෙන් කරනවා. මොකක් හරි කාර්යයක්. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලියක විවිධ කොටස් හෝ කාර්යයන් විවිධ පුද්ගලයන්ට පැවරීම. අපි ගත්තොත් එහෙම හිතනකො අපි ඇඟලුම් කර්මාන්තයක් ගත්තොත් ඒ ඇඟලුම් කර්මාන්තයේ ඇඟලුම් කර්මාන්තේ ගත්තොත් ඒ ඇඟලුම් කර්මාන්තේ තියෙන විවිධ කාර්ය අපිට දෙන ඇඳුම් කප් ඇඳුම් ඒ කියන්නේ ඇඳුම් වල ඒ ස්ටයිල් එක කපන තැනේ ඉඳන් ඒවා මහන්න ඒවා අයන් කරන්න ඒවා පැක් කරන්න ඒ හැම එකක්ම ඒ කාර්ය විවිධ කොටස් වලට බෙදලා ඒ ඒ කාර්ය කරන්න ඒ ඒ පුද්ගලයන්ට පවරනවා. එතකොට ඒ අදාළ පුද්ගලයා තමයි ඒ අදාළ කොටසට වග කියන්නේ. ශ්‍රමය විභජනය කරනවා කියන්නේ ඒකයි. එහෙම නැත්නම් division of labor කියන්නේ ඒකයි. එහෙම division කරාම එහෙම නැත්නම් එහෙම ශ්‍රමය විභජනය කරාම පුද්ගල විශේෂීකරණය කියන සංකල්පය ඇති වෙනවා. පුද්ගල විශේෂීකරණය කියන්නේ කිසියම් පුද්ගලෙක් එක් අංශයකට පමණක් ඒ කියන්නේ සුවිශේෂී හැකියාවක් දක්වනවා. දැන් අපි ගත්තොත් ඇඟලුම් කර්මාන්තේ නම් ඒ මෝස්තරය කපන කෙනා නම් එයා සුවිශේෂතාවයක් දක්වන්නේ මෝස්තරය කපන්න. අන්න ඒ වගේ එක එක පුද්ගලයා තමන්ට සුවිශේෂී වෙච්ච හැකියාව අඳුනගත්තා. එහෙම හැකියාව අඳුනගන්න හම්බුනේ මේ ශ්‍රම විභජනය කියන සංකල්පය නිසායි. එතකොට අපි දැන් නූතන කළමනාකරණයට දායක වෙච්ච සංකල්ප දෙකක් කතා කරා. පළවෙනි සංකල්පය තමයි ද ඉන්ඩස්ට්‍රියල් රෙවලියුෂන් එහෙම නැත්නම් කාර්මික විප්ලවය. දෙවෙනි සංකල්පය තමයි කැපිටලිසම් ඇන්ඩ් ද ඩිවිෂන් ඔෆ් ලේබර්. ඒ වගේම තුන්වෙනි සංකල්පය තමයි රෙපරමාදුවාදය එහෙම නැත්නම් ප්‍රොටෙස්ටන්ට් වර්ක් එතික් කියලා හඳුන්වනවා. රෙපරමාදුවාදය එහෙම නැත්නම් ප්‍රොටෙස්තන්තවාදය කියලත් අපි මේක හඳුන්වනවා. මේ ප්‍රොටෙස්තන්තවාදය තිබ්බ සමාජයේ පාර්ශ්වයන් දෙකක් හිටියා. එක කට්ටියක් ක්‍රිස්තියන්. ඒ කියන්නේ ආගමික අපි කතා කරොත් කතෝලික ආගම කියන්නේ අන්න ඒ පැත්තට ගිය කට්ටියක් හිටියා. තව කට්ටියක් හිටියා ප්‍රොටෙස්තන්තවරු කියලා. එතකොට මේ දෙපාර්ශ්වය අතර තමයි මේ ගැටීම ඇති වෙන්නේ. ප්‍රොටෙස්තන්තවරුන්ගේ මතය උනේ ඒගොල්ලෝ පිළිගත්තේ පල්ලිය තමයි තියෙන හොඳම ස්ථානය. පල්ලිය තමයි පවර්ෆුල්ම තැන. බලය වැඩිපුරම තියෙන තැන තමයි පල්ලිය කියලා ඒගොල්ලෝ හිතුවා. පල්ලියට තමයි මූලික තැනක් දුන්නේ. නැත්නම් අපි මේක කියන වර්ක් එතික්ස් ගිවන් බයි චර්ච් කියලා. ඒ කියන්නේ පල්ලිය තමයි මූලික තැන කරගත්තේ. ඒ ප්‍රොටෙස්තන්තවරු තමයි එහෙම හිතුවේ. ඒ කාලයේ තිබ්බේ උපයපු මුදල් Taman පාරිභෝජනය කළා. ඒ කියන්නේ කිසියම් පුද්ගලෙක් උපයන මුදල තියෙනවනේ. ඒකෙන් Taman පාරිභෝජනයට ගන්න කොටස අරගෙන ඉතුරු සියලුම දේ කිසිම ඉතිරි කිරීමක්වත් ආයෝජනය කිරීමක්වත් ඒ කිසිම දෙයක් නැහැ. ඉතිරි වෙන හැම සතේම පල්ලියට දෙන්න ඕන කියන එක තමයි මේ ප්‍රොටෙස්තන්තවරුන්ගේ සංකල්පය වුනේ. ඒගොල්ලෝ විශ්වාස කරා එහෙම කිසිම ගාණක් ඉතුරු කරන්නේ නැතුව අපිට ලැබෙන හැම දෙයක්ම පාරිභෝජනය කළ ඉතුරු ටික අපි පල්ලියට දෙනවා කියන්නේ එහෙම අපිට ස්වර්ගයට යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ විශ්වාස කරා. ඒ ආගම යනවා ඒගොල්ලෝ විශ්වාස කරා. එහෙම කරාම ස්වර්ගයට යන්න පුළුවන් කියලා.
ඒගොල්ලෝ ඉතිරි කිරීමක් කරෙත් නැහැ, ආයෝජනයක් කරෙත් නැහැ. හැබැයි සමාවෙන්න පොඩි වැරදීමක් වුණා එතන. ප්‍රතිස්තන්ත වරුන් නෙමෙයි ක්‍රිස්තියානි අය තමයි ඒක විශ්වාස කරේ ස්වර්ගයට යන්න පුළුවන් කියලා. මං කව පාර්ශ්වයන් දෙකක් ඉන්නවායි කියලා. ක්‍රිස්තියානි අයයි ප්‍රොටෙස්ටන්ට් වරුයි කියලා. ක්‍රිස්තියානි වරු තමයි විශ්වාස කරේ එහෙම හැම අපේ තියෙන අත්තේ තියෙන හැම සතේම පල්ලියට දුන්නොත් එහෙම අපිට ස්වර්ගයට යන්න පුළුවන් කියන එක. හැබැයි ප්‍රොටෙස්ටන්ට් වරුන් ඒගොල්ලන්ට වඩා විරුද්ධ මතයක් තමයි ඒගොල්ලෝ දැරුවේ. ප්‍රොටෙස්ටන්ට් වරුන් කියනවා මේ අපේ පරමාදුවාදයෙන් කියන්නේ ඒගොල්ලෝ නෑ එහෙම යන්න බෑ. එහෙම ස්වර්ගයට යන්න බෑ. අපි අපේ අතේ තියෙන හැම සතේම දුන්නා කියලා පල්ලියට අපිට හොඳ ජීවිතයක්වත් ස්වර්ගයටවත් යන්න බෑ කියන එක තමයි ප්‍රොටෙස්ටන්ට් වරු විශ්වාස කරේ. ඉතින් ප්‍රොටෙස්ටන්ට් වරු කියනවා අපිට හොඳ ජීවිතයක් ගත කරන්න ඕන නම් අපි ආදාය අපි උපයන ආදායමෙන් අපි පාරිභෝජනය කරලා කොටසක් ඉතිරි කරලා තවත් කොටසක් ආයෝජනය කරන්නත් ඕන කියලා. ඒක තමයි ඒගොල්ලෝගේ ප්‍රොටෙස්ටන්ට් වරුන්ගේ මතය වුණේ. ක්‍රිස්තියානි වරු තමයි කිව්වේ අපි මේ උපයන හැම සතේම පල්ලියට දෙන්න ඕන එහෙම. ඉතින් ඒතකොට මේ ප්‍රොටෙස්ටන්ට් වාදයෙන් කියන්නේ එහෙම පල්ලියට දෙන්න ඕනේ නැහැ. උපයන හැම සතේම පල්ලියට දෙන්න ඕනේ නැහැ. අපි කරන්න ඕනේ කොටසක් පාරිභෝජනය කළා, ඉතුරු කොටස ඉතිරි කළා, තවත් කොටසක් ආයෝජනය කරන්න ඕනේ කියන සංකල්පය තමයි මේ රෙපරමාදුවාදයෙන් කිව්වේ. එතකොට ආයෝජනය ඉතිරි කිරීම කියන සංකල්ප මුලින්ම බිහි වුණේ මේ ප්‍රොටෙස්ටන්ට් වාදය කියන සංකල්පය තුලින්. මේක හඳුන්වලා දුන්න පුද්ගලයා තමයි මාටින් ලූතර් කිං කියන්නේ. මම ඒක පොඩක් ආයෙ විස්තර කරොත් මට වැරදුන නිසා මේ ප්‍රොටෙස්ටන්ට් වාදය ප්‍රොටෙස්ටන්ට් වාදය එහෙම නැත්නම් ප්‍රොටෙස්ටන්ට් වර්ක් එතික් කියනවා මේ සංකල්පය තුල ඒ සමාජයේ දෙපාර්ශ්වයක් හිටියා ක්‍රිස්තියානිවරු සහ ප්‍රොටෙස්ටන්ට්වරු කියලා. ක්‍රිස්තියානිවරුන්ගේ මූලික අරමුණ උනේ ඒගොල්ලෝ කිව්වේ චර්ච් එක තමයි බලවත්, පල්ලිය තමයි බලවත්, පල්ලියට එහායින් දෙයක් නැහැ කියලා තමයි ඒගොල්ලෝ විශ්වාස කරේ. ඒගොල්ලෝ උපයන ආදායමෙන් පරිභෝජනය කළා, ඉතුරු හැම සතේම පල්ලියට දෙන්න ඕන කියන එකයි ඒගොල්ලෝගේ මතය. එහෙම කරොත් අපිට ස්වර්ගයට යන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ විශ්වාස කරා. හැබැයි ඒ සංකල්පයට විරුද්ධව ප්‍රොටෙස්ටන්ට්වරු නැගී ඉන්නවා. ප්‍රොටෙස්ටන්ට්වරු කියනවා එහෙම කරා කියලා අපිට කවදාවත් ස්වර්ගයට යන්න වෙන්නේ නැහැ. අපිට හොඳ ජීවිතයක් ගත කරන්න ඕන නම් අපි උපයන ආදායමේ කොටසක් ඉතිරි කරලා කොටසක් ආයෝජනය කරලා කොටසක් පාරිභෝජනය කරන්න ඕන. පල්ලියට දුන් පරිඩ විතරක් අපිට ස්වර්ගයට යන්න බෑ කියන එක තමයි ප්‍රොටෙස්ටන්ට් වරුන්ගේ මතය. එතකොට මේ ප්‍රොටෙස්ටන්ට් වාදය කියන සංකල්පය තුළින් තමයි ඉතිරි කිරීමයි ආයෝජනය කියන එක බිහි වුණේ. ඒ වගේම මේ රෙපරමාදු වාදය නැත්නම් ප්‍රොටෙස්ටන්ට් වාදය තුළින් ධනවාදයට බලපෑමක් කියලා කරා. ධනවාදය කියන්නේ කැපිටලිසම්. දැන් අපි ධනවාදයේ මොකද්ද හැඳින්වුවේ? අපි ධනවාදයේදී කිව්වේ සල්ලි 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 එකතු කරන එක තමයි මූලික අරමුණ කියන එක. ප්‍රොටෙස්ටන්ට් වාදයට ඒ හා සමානම තමයි යන්නේ. මොකද ප්‍රොටෙස්ටන්ට් වාදිනුත් කියන්නේ සල්ලි එකතු කරලා ඒවා ඉතුරු කරලා ආයෝජනය කරන්න ඕනේ කියන එක. එතකොට මේ ප්‍රොටෙස්ටන්ට් වාදයේ තුලින්ම තමයි මේ කැපිටලිසම් එහෙම නැත්නම් ධනවාදය කියන සංකල්පත් බිහි වුණේ. ඒවා එක හා සමානම යන සංකල්ප කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඕගොල්ලන්ට මම හරි ප්‍රශ්න අහන්න තියෙනවා මම මේ කියපු ඒවා සම්බන්ධව. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ modern force මේ main forces that preceded the development of modern management thought. අපේ නූතන කළමනාකරණයට දායක වෙච්ච ප්‍රධාන සංකල්ප තුන තමයි protestant work ethics, එහෙම නැත්නම් පරමාදුවාදය, capitalism and division of labor, ධනවාදය සහ ශ්‍රම විභජනය, ඒ වගේම the industrial revolution, එහෙම නැත්නම් කාර්මික විප්ලවය. මෙන්න මේ තුන් දෙනා පදනම් කරගෙන තමයි දැන් අපි කතා කරන යන modern management thought එක බිහි වුණේ. එහෙම නැත්නම් නූතන කළමනාකරණ න්‍යායන් බිහි වුණේ. එතකොට අපිට නූතන කළමනාකරණ න්‍යායන් කීපයක් තියෙනවා ඉගෙන ගන්න. ක්ලාසිකල් අප්‍රෝච්, එහෙම නැත්නම් මේක අපි සිංහලෙන් හඳුන්වනවා සම්භාවනීය ප්‍රවේශය කියලා. බිහේවියරල් අප්‍රෝච්, එහෙම නැත්නම් අපි මේක සිංහලෙන් හඳුන්වනවා චර්යාත්මක ප්‍රවේශය කියලා. මැනේජ්මන්ට් සයන්ස් අප්‍රෝච්, එහෙම නැත්නම් මේක අපි සිංහලෙන් හඳුන්වනවා කළමනාකරණ විද්‍යා පිවිසුම කියලා. සිස්ටම් අප්‍රෝච්, එහෙම නැත්නම් පද්ධති ප්‍රවේශය. කන්ටිජන්සි අප්‍රෝච්, අවස්ථානුකූල ප්‍රවේශය. ජපනිස් අප්‍රෝච්, ජපාන් කළමනාකරණය. තියරි ඔෆ් එක්සලන්ස්, විශිෂ්ටත්වයේ පිවිසුම. මෙන්න මේ කියන කළමනාකරණයේ හත් න්‍යායන් හත ගැන තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. එතකොට ඒකිනුත් අපි පළවෙනියෙන්ම කතා කරනවා ක්ලාසිකල් අප්‍රෝච් එක ගැන. එහෙම නැත්නම් සම්භාවනීය ප්‍රවේශය ගැන. ක්ලාසිකල් අප්‍රෝච්, එහෙම නැත්නම් සම්භාවනීය ප්‍රවේශය ගැන කතා කරොත් එහෙම ඒකෙදී අපි කතා කරන්නේ මේ ක්ලාසිකල් අප්‍රෝච් එකේ එහෙම නැත්නම් සම්භාවනීය ප්‍රවේශයේ
කලමනාකරණ භූමිකාව විධිමත් ධුරාවලියකින් ඉදිරිපත් කරනවා. දැන් ගත්තායින් පස්සේ මේ ක්ලැසිකල් අප්‍රෝච් එකේ ප්‍රධාන සාධක දෙකක් ගැන අපි අවධානය යොමු කරනවා. පළවෙනිම සාධකය තමයි කලමනාකරණ භූමිකාව විධිමත් ධුරාවලියකින් ඉදිරිපත් කරනවා මෙම සංකල්පය තුළ. ඒ වගේම දෙවෙනි සංකල්පය තමයි මේකෙන් අවධානය යොමු කරන්නේ efficiency of an organization. ඒ කියන්නේ සංවිධානයක කාර්යක්ෂමතාවය ගැන අවධානය යොමු කරනවා. මූලිකම වශයෙන් මේ ක්ලැසිකල් අප්‍රෝච් එකේදී අපි අවධානය යොමු කරන්නේ සංවිධානයක කාර්යක්ෂමතාවය පිළිබඳවයි. එතකොට අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ක්ලැසිකල් අප්‍රෝච් එක තුලින් එහෙම නැත්නම් සම්භාවනීය ප්‍රවේශය තුලින් අවධානය යොමු කරන මූලිකම සාධකය කුමක්ද කියලා, ඒ මූලිකම සාධකය තමයි efficiency of an organization, එහෙම නැත්නම් ආයතනයක කාර්යක්ෂමතාවය. එතකොට මේ ප්‍රවේශය තුළ අපි හැමතිස්සෙම අවධානය යොමු කරේ කාර්යක්ෂමතාවය කියන සංකල්පය වැඩි දියුණු කරන්න. මේ කාර්යක්ෂමතාවය කියන වැඩි දියුණු කරන්න මේ ක්ලැසිකල් අප්‍රෝච් එක අපි තවත් කොටස් තුනකට බෙදෙනවා. තවත් අනු කොටස් තුනකට බෙදලා අපි මෙතනදී කතා කරමු. ස්ලයිඩ් එක මාරු කරන්න ඉහරි. ක්ලැසිකල් අප්‍රෝච් එක තුලින් අපි තවත් අනුප්‍රවේශයන් තුනක් ගැන කතා කරනවා. ඒ අනුප්‍රවේශයන් තුන තමයි සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි, මේක අපි සිංහලෙන් හඳුන්වනවා විද්‍යාත්මක කළමනාකරණ න්‍යාය කියලා. ඊළඟ එක තමයි ඇඩ්මිනිස්ට්‍රේටිව් මැනේජ්මන්ට් තියරි, ඒක අපි හඳුන්වනවා පරිපාලන කළමනාකරණ න්‍යාය කියලා. ඊළඟට තව එකක් තියෙනවා බියුරෝක්‍රැටික් මැනේජ්මන්ට් තියරි කියලා, ඒක අපි හඳුන්වනවා නිල බලවාදය කියලා. මේ තුන් දෙනා ගැන අපි වෙන වෙනම කතා කරනවා. එතකොට ක්ලාසිකල් අප්‍රෝච් එකේ මූලික වශයෙන් අපි කතා කරන්නේ ආයතනයක කාර්යක්ෂමතාවය ගැන. මේ ආයතනයක කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගන්න තවත් අනු කොටස් තුනකට අපි මේ ක්ලාසිකල් අප්‍රෝච් එක බෙදනවා. සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි, ඇඩ්මිනිස්ට්‍රේටිව් මැනේජ්මන්ට් තියරි සහ බියුරෝක්‍රැටික් මැනේජ්මන්ට් තියරි කියලා. ඒ අතරිනුත් අපිට පළවෙනියෙන්ම කතා කරන්න තියෙන්නේ සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි, එහෙම නැත්නම් විද්‍යාත්මක කළමනාකරණ න්‍යාය ගැන. අපි දන්නවා මේ ක්ලාසිකල් අප්‍රෝච් එක තුල මූලික වශයෙන්ම කතා කරන්නේ ආයතනික කාර්යක්ෂමතාව. ආයතනික කාර්යක්ෂමතාවය ගැන කතා කරද්දී මේ සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි එකේදී අපි කතා කරන්නේ this theory focuses on the improvement of operational efficiencies. අන්න අපි දැනගෙන ඉන්න ඕනේ මේ සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි එකේ මූලික වශයෙන්ම අපි අවධානය යොමු කරන්නේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය ගැන. operational efficiencies කියන්නේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය. එතකොට මේ සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි එකේ මේන් පර්පස් එක තමයි ඉම්ප්‍රූව්මන්ට් ඔෆ් ඔපරේෂනල් එෆිෂන්සිස්. මූලික අරමුණ තමයි මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම. ඊළඟට මේ සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි කියන එක අපිට හඳුන්වලා දුන්නේ ඒකේ පාද කියලා අපිට හඳුන්වන්න පුළුවන්, පියා කියලා අපිට හඳුන්වන්න පුළුවන්, FW Taylor. ෆ්‍රෙඩ්රික් W Taylorව තමයි අපිට හඳුන්වන්න පුළුවන් මේකේ පියා වශයෙන්. ඊට අමතරව මේ කතා කරපු FW Taylorට අමතරව මේ සඳහා දායක වෙච්ච තව අය ඉන්නවා. ඒ කියන්නේ මේ සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි එක අපිට ගොඩනගන්න දායක වෙච්ච තව පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ තමයි ෆ්‍රෑන්ක් ගිල්බ්‍රත්, ලිලියන් ගිල්බ්‍රත්, හෙන්රි ග්‍රාන්ට්, හැරිංටන් එමර්සන් කියන පුද්ගලයන් තමයි මේ න්‍යාය සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි එක ඉදිරියට ගෙන දායක වෙච්ච පුද්ගලයෝ. මේක ගැන ආයෙ තව පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත් එහෙම ක්ලාසිකල් අප්‍රෝච් කියන්නේ සම්භාවනීය ප්‍රවේශය. අපි මේක ගැන කතා කරොත් එහෙම මේ ක්ලාසිකල් අප්‍රෝච් එක තුළ අපි කතා කරන්නේ අපේ ආයතනයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එකයි. ඒක ගැන කතා කරද්දී අපි ඒක අනු කොටස් තුනකට බෙදනවා. සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි, එහෙම නැත්නම් විද්‍යාත්මක කළමනාකරණ න්‍යාය කියලා අපි හඳුන්වනවා. ඇඩ්මිනිස්ට්‍රේටිව් මැනේජ්මන්ට් තියරි, එහෙම නැත්නම් පරිපාලන කළමනාකරණ න්‍යාය කියලා හඳුන්වනවා. බියුරෝක්‍රැටික් මැනේජ්මන්ට් තියරි, එහෙම නැත්නම් නිලබලවාදය කියලා හඳුන්වනවා. ඒ අතරිනුත් අපි පළවෙනියටම කතා කරනවා සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි කියන එක ගැන. සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි ගැන කතා කරොත් සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි අපි මූලික වශයෙන්ම කතා කරන්නේ ආයතනයේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය කොහොමද අපි වැඩි දියුණු කරගන්නේ කියන එක ගැන. මේකේ පියා ලෙස අපි හඳුන්වන්නේ FW Taylor. ඊට අමතරව දායක වෙච්ච පුද්ගලයන් තමයි ඔය ඔතන අපේ මේ දීලා තියෙන FW Taylor, ෆ්‍රෑන්ක් ගිල්බර්ට්, ලියන් ගිල්බර්ට්, හෙන්රි ග්‍රාන්ට්, හැරිංටන් එමර්සන් කියන පුද්ගලයන්. ඊළඟට මේ සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි එක ගැන අපි කතා කරද්දී මේ සංකල්පය ඇති වෙන්න හේතුව වුණේ ඒ කාලේ ශ්‍රමයේ
කාර්යක්ෂමතාවයක් තිබෙන්නේ නැහැ. දැන් මේ සංකල්පය ඇති වෙන කාලය තුල reasons for labor inefficiency and low productivity in organizations existed in the late 19th and early 20th century. මේ මේ වාක්‍යයෙන් අදහස් කරන්නේ අපේ ශ්‍රමයේ ශ්‍රමයේ අකාර්යක්ෂමතාවයයි ඵලදායිතාවයේ අඩුවීමයි 19-20 කියන කාලවකවානුව තුල දක්නට ලැබුණා. එහෙම දක්නට ලැබීමට හේතු ටික තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රමයේ ඵලදායිතාවයක් නැහැ, කාර්යක්ෂමතාවයක් නැහැ, ඵලදායිතාවය කියන සංකල්පය පහළට වැටිලා තිබ්බා. එහෙම වෙන්න හේතු ටික තමයි මේ තියෙන්නේ. එක හේතුවක් තමයි ඒකෙන් අපි කතා කරන්නේ සෝල්ඩරින් කියන එක. ස්ලයිඩ් එක මාරු කරන්න. සෝල්ඩර්